මේ සිදු කරපු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල තුළ වැදගත් අනපනක් අපි මේ වෙනකොට සම්මත කරලා තියෙනවා. හැබැයි අපිට ඉතුරු වෙලා තියෙනවා තව ප්‍රධාන අනපනක් දෙකක්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ලබන සතියේ පාර්ලිමේන්තුවට ගන්න මේ රට සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කරන්න අවශ්‍ය නීති රාමුව ලබන සතියේ අවසාන වෙද්දී මේ රටේ ස්ථාපනය කළා අවසාන වෙනවා. ඒ තමයි රාජ්‍ය මුදල් මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම් බද සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම් බද. අපිට මෙතෙක් කල් නොතිබුණ ඒ නීති රාමුව සකස් වුණාට පස්සේ මේ රටේ කිසිම බාධකයකට රටේ නීතියට පිටුපාලා මේ රට නැවත අස්ථාවරතනකට අරගෙන යන්න බෑ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසන්නේ සුභාරංචියක් ලැබුණා කියවද ණය ප්‍රතිව්‍යුහගතකරණය තවමත් සාර්ථකව අවසන් කර නැති බවයි. කවදාමත් ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී වෙච්ච නැති දෙයකට තමයි ශ්‍රී ලංකාවේ රජය එකඟ වෙලා තියෙන්නේ. දළදේශීයට සාපේක්ෂව අපේ රට බලාපොරොත්තු වුණාට වැඩිය යම් කිසි ප්‍රමාණයකින් වර්ධනය වුණොත් ඒකේ වාසිය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කරහිමියන්ට යනවා කියන කතාව. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. දැන් වෙලා තියෙන දේ තමයි චීනය, ඉන්දියාව, අනිත් පැරිස් ක්ලබ් එකේ රටවල් කියලා තියෙනවා. ඒගොල්ලෝගේ කපාහැරීම අඩු කරනවා නම් එහෙනම් අපේ කපාහැරීමත් අඩු කරන්න ඕනේ කියලා. මේකේ තියෙන භයානකම කතාව තමයි 2028 ජනවාරි හරි පළවෙනි කාර්තුවේදී මේ ද්විපාර්ශ්වික නාහිමියන් නැවත සමාලෝචනය කරලා බලනවා බලාපොරොත්තු වුණ ප්‍රමාණයට වඩා අඩු කපාහැරීමක්ද ජාත්‍යන්තර නාහිමියන්ට දීලා තියෙන්නේ. එහෙමනම් අපි එකඟ වෙච්චයට වඩා තව වැඩි ප්‍රමාණයක් අපිට ලැබෙන්න ඕනේ. ඒක දවස් 90කින් දුන්නේ නැත්නම් අස්සම් කරපු එග්‍රීමෙන්ට් එක කිසිම බලාත්මක භාවයක් නැහැ කියන එක තමයි අපි දැකලා තියෙන එග්‍රීමෙන්ට් එක තියෙන. තා මේක ආණ්ඩුව ඉදිරිපත් කරලා නැහැ. සුභාරංචියක් ආවා කියලා කිව්වට ඩෙට් රිස්ට්‍රක්චරින්ගේ ආරංචිය පවා තාම ලැබිලා නැහැ. ඒක තමයි පීටර් බ්‍රිවර් කිව්වේ. කවුරු මොනවා කිව්වත්, කවුරු රතිඤ්ඤපත්තු කරත්, කවුරු කිරිබත් කෑවත් මේ ආර්ථිකයේ තියෙන පිහියේ ධාරය අමතක කරන්න එපා. කවුරු හරි උත්සාහ කරනවා නම් කියන්න, දැන් ඔක්කොම වැඩේ හරි, දැන් අපි ගොඩ. එහෙම නැහැ හොඳේ. කවුරු ඊළඟ ආණ්ඩුව ආවා අතිශයෙන් අමාරු කාර්යභාරයක් තමයි ඉස්සරහට තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.